දැන් බලන්න එතුමා කැබිනට් මණ්ඩලයට මුලින්ම ගෙනාවා සහන පැකේජ් එකක්. වැට් බද්ද අඩු කරා, ආදායම් බදු අඩු කරා, මේ විදිහේ සහන රාශියක් ලබා දුන්නා. රජයේ ස්ථාවර වීමත් සමගම කොටස් වෙළඳපොළ ශක්තිමත් වුණා. දැන් මුදල් සංසරණයේ ටිකෙන් ටික පටන්ගෙන තියෙනවා. හොඳ ආර්ථිකයක් දවසකින් ගොඩනංවන්නට බෑ. නමුත් එතුමා පෙන්නලා තියෙනවා එතුමා කියන දේ කරන කෙනෙක් බව. අපිට කටපුරා අපේ ජනාධිපතිතුමා කියලා එතුමාට කියන්න පුළුවන්. අපේ රජයට පොඩි විරාමයක් දෙන්න ඒ තිබුණු විශ්වාසය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න දෙවෙනි තුන්වෙනි කැබිනට් රැස්වීමේකොට තව තවත් සහන එයි.